අයිබෝන් ගයිස් මං හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් ලංකාවේ කියන්නේ පොල්ලෙලි කර්මාන්තයේ දැනට නිරත වෙලා ඉන්න කට්ටියට සහ අලුතෙන් මේ ආ කර්මාන්තයට එන්න ඉන්න කට්ටියට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි මැෂින් එකක් ගත්තාම ඒ මැෂින් එකේ තියෙන ලෙඩ, ඒ කියන්නේ ලෙඩ කියලා කියන්නේ මැෂින් එක වැඩ කරන්නේ නැති වෙන එක නෙමෙයි. ඊට අමතරව ඔයාලා පොල්ලෙල්ලක් දැම්මට පස්සේ ඒ පොල්ලෙල්ලේ කෙඳියෙන්න හේතුව ඊට පස්සේ පොල්ලෙල්ල කැපෙනකොට ඒ පොල්ලෙල්ලේ අර පොල් මුඩු කෑල්ල එහෙම නැත්නම් පොල්ලෙල්ලේ අග පිටිපස්සේ තියෙන උල වගේ කෑල්ල ඒවා හැමම චිප්ස් එකට එන්න හේතුව ඊට අමතරව පොල්ලෙලි 1000ක් දාලා ඉවර වෙලා පොල්ලෙලි 1000ම අවුට්පුට් එක එන්නේ නැත්නම් අවුට්පුට් එක විදිහට ඒකට හේතුව එහෙම නැත්නම් ඔයාලා එක දිගටම කපාගෙන යද්දී ඔයාලගේ අත රිදෙන්න එහෙම නැත්නම් ඔයාලට දවසකට පොල්ලෙලි 3000ක් නම් මේ මැෂින් එකේ ටාගට් එක ඒ 3000 කපා ගන්න බැරි වෙන්න හේතුවන් ඒ වගේ මැෂින් එකේ තියෙන ෆෝල්ට් එකක් කොහොමද ඔයාලා gederidema හදා ගන්න කියන එක තමයි මේ වීඩියෝ එකේදී අරන් ඉන්නේ. ඉස්සෙල්ලා මෙන්න මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට මේ පොල්ලෙලි තල්ලු කරන යුනිට් එක. ඒ කියන්නේ පොල්ලෙල්ලක් මැෂින් එකට තියලා ඔය හැන්ඩල් එකෙන් තමයි පොල්ලෙල්ල ඇතුලට තල්ලු කරන්නේ. ඔය හැන්ඩල් එකේ අනිවාර්යෙන් අපි ඔය පෙන්වලා තියෙන තැන රේසර් දෙකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ මම විස්තර අරන් එන්නේ අවුරුදු 10ක් අවුරුදු 12ක් පමණ මේ කර්මාන්තයේ නිරත වෙලා එයාගේ පරණ මැෂින් එක අයින් කරලා අලුතෙන් මැෂින් එකක් අරගෙන ඒ මැෂින් එක තියෙන වැදගත්කම අපිට කියලා දුන්නට පස්සේ මම මේ වීඩියෝ එක කරේ. ඒ කියන්නේ එයාගේ අත්දැකීම් ඔස්සේ සැකසුණු වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ පෙන්වන යුනිට් එක ගාව අනිවාර්යෙන් රේසර් දෙකක් තියෙන්න ඕනේ. ඒ ගොඩාක් මැෂින් වල මම දැකලා තියෙනවා රේසර් දෙකක් නෙමෙයි ඔතන තියෙන්නේ සාමාන්‍ය යකඩ බුෂ් එකක් අරගෙන යකඩ බටයක් වගේ එකක් අරගෙන ඒකට තමයි හැන්ඩල් එක පාහලා තියෙන්නේ. එතකොට වෙන්නේ ටික කාලයක් යනකොට සාමාන්‍යයෙන් මාස 4ක් මාස 5ක් විතර යනකොට අර යකඩ බටේ ගෙවුනට පස්සේ ඔය හැන්ඩල් එක දෙපැත්තට හෙල්ලෙනවා. අන්නේ හෙල්ලුනට පස්සේ ඔයාලා දාන පොල්ලෙල්ල පෙරලිලා එහෙම නැත්නම් ඇදේට තමයි මැෂින් එක ඇතුළට යන්නේ. එතකොට තමයි ඔය ටික කාලෙකින් පස්සේ පොල්ලෙල්ලේ පොල් කිඳියනවා. එහෙම නැත්නම් පොල්ලෙල්ලේ කෑලි හරියට කැපෙන්නේ නැහැ. අන්නේ වගේ ගැටලු වෙන්නේ ඔන්න ඔය හැන්ඩල් එකේ උතන රේසර් දෙකක් නැතිකම. මේ මැෂින් එක මං හිතන්නේ කිං මැෂින් කුලියපිට කිං මැෂින් ආයතනයෙන් ගත්ත මැෂින් එකක්. එතකොට එයාලගේ එයාලා මේ මැෂින් එකට දාලා ඒ රේසර් වලින් යකඩෙන් කපලා රේසර් දෙකක් ගහලා තමයි උතන යුනිට් එක හදලා තියෙන්නේ. එතකොට මේ මහත්තයා කියන විදිහට මේක කොච්චර කාලයක් යපුවත් මේ රේසර් දෙක කැඩෙනකන් එහෙම නැත්නම් මේ රේසර් දෙක ගෙවෙනකම්ම පොල්ලෙල්ලට වෙනසක් නැතුව මේ යුනිට් එකෙන් වැඩ කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව පොල්ලෙල්ල පෙරලිලා අර පොල්ලෙලි 1000ක් දැම්මට පස්සේ 800ක් නම් එන්නේ ගැටලු එතන ගැටලුවක් තියෙනවනේ. ඒ ගැටලුව වෙන්නේ නැහැ මේ විදිහට මෙතන රේසර් දෙකක් ආවට පස්සේ. ඊට අමතරව මැෂින් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා නම් ඔයාලා සාමාන්‍යයෙන් මාස දෙකකට සැරයක්වත් අඩුම මාසයකට සැරයක් ගහ ගන්න තියෙනවා නම් හොඳයි. මාස දෙකකට සැරයක්වත් මේ පෙන්නන යුනිට් වලට රේසර් වලට අනිවාර්යෙන් ග්‍රීස් ගහ ගන්න ඕනේ. එහෙම ග්‍රීස් ගෙහුවේ නැතිනම් සාමාන්‍යයෙන් ටික කාලයක් සාමාන්‍ය අවුරුද්දක් එකමාරක් යනකොට මේ රේසර් අලුතෙන් වලට දාන්න වෙනවා. නමුත් ග්‍රීස් ගහගෙන පාවිච්චි කරොත් දැන් මේ මහත්තයා කියපු විදිහට එයාගේ කලින් මැෂින් එක එයා අවුරුදු 12ක් වගේ පාවිච්චි කරලා අවුරුදු 12ටම දෙකම එක පාරයි රේසර් ගහලා තියෙන්නේ. එතකොට හරියට ග්‍රීස් ගහගෙන පාවිච්චි කරපුවාම කාලයක් මැෂින් එකේ ලෙඩක් නැතුව වැඩ කරන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි මැෂින් එකේ අර පොල්ලෙලි තල්ලු කරන යුනිට් එක සහ තලේ අතර තියෙන ඉඩ. දැන් මේ මැෂින් එකේ බලන්න මේ තලේ අර යුනිට් එකේ කෙරවලේ ගෑවිගෙන වගේ යනවා. ඒ කියන්නේ ගෑවෙන නොගෑවෙන අපිට දැනි කෙස් ගහක්වත් ඔබන්න බැරි තරම් ෆිනිෂින් එකේට ඒ තලේ ළඟින් යනවා. එතකොට එහෙම ගියේ නැත්තම් තමයි ඔයාලා පොල්ලෙල්ලක් දැම්මට පස්සේ කෙඳි විදියට එහෙම නැත්නම් පොල්ලෙල්ල පට්ට පට්ට වගේ ඇදිලා එහෙම නැත්නම් තීරු තීරු ඇදිලා අනිත් පැත්තෙන් එන්නේ එහෙම වුණාම ඔය බලන්න එක තලයක් වගේම අනිත් තලෙත් එතන කරකවල බලන්න ඒ තල දෙකම 100ට 100ක්ම අර යුනිට් එක ළඟින්ම යනවා. ඒ කියන්නේ මේ මැෂින් එකේ ඩිස් එක 100ට 100ක්ම ලෙවල් එකේ තියෙනවා. එහෙම නැති වුණාම තමයි අර විදියට ලෙලි 1000ක් දාලා ලෙලි 800ක් නම් එන්නේ ඉතුරු ලෙලි 200 අහකට යන්නේ. ඒ කියන්නේ ලෙල්ල හරියට කැපෙන්නේ නැතුව ෆිනිෂින් කැපෙන්නේ නැතුව පැත්තෙන් ලෙල්ල ඇදිලා යනවා. අන්නේ ඇදලා යන්න හේතුව තමයි ඔන්න ඔතන යුනිට් එක සහ තලේ අතර සාමාන්‍යයෙන් ඉඩක් පැවතීම. දැන් මෙතන නම් අපිට 100ට 100ම බලන්න පුළුවන් පොඩ්ඩක්වත් එන ඉඩක් නැහැ. ගෑවි නොගෑවි තමයි යන්නේ. එතකොට එතනින් ඔයාලට ලොකු වාසියක් එනවා. ලෙලි අපතේ යෑමක් වෙන්නෙම නැහැ. ඒක මේ මැෂින් එකේ තියෙන, ඒ කියන්නේ ඔයාලගේ දැනට වැඩ කරන මැෂින් එකක් නම් පරණ මැෂින් එකක් නම් දෙපාරක් බලන්න එතන තියෙන ඉඩ. එතන ඉඩ කොච්චරක් තියෙනවද කියලා. ඒක පුළුවන් තරම් සමහරට ටික කාලයක් වැඩ කරලා දෝ ඩිස් එක බැලන්ස් නැති වෙන්න එහෙම ගැටලුවක් එන්න පුළුවන්. එච්චර මම දන්නේ නැහැ. නමුත් ඔයාලගේ මැෂින් එකේ ඔතන ඉඩක් තියෙනවා නම් පුළුවන් තරම් අර යුනිට් එක තලේ ළඟටම ලං කරන්න. උපරිම ලං කරලා ඉවරලා තලේ 100ට 100ක් මෙතන ෆිනිෂින් හදාගන්න. එතකොට ලෙලි අපතේ යෑම සම්පූර්ණයෙන්ම බිඳුවටම ගන්න පුළුවන්. අපතේ යෑමක් ඇත්තෙම නැති වෙනවා. ඒක තමයි මැෂින් එකේ තියෙන ප්‍රධානම දේ.
අනිත් එක තමයි ඔයාලගේ මැෂින් එකේ බලන්න මෝටර් එකේ ඉඳන් යට තියෙන කෂර් එකට සහ පොල්ලෙල්ල කැපෙන තැනට තනි බෙල්ට් එකද ගිහිලා තියෙන බෙල්ට් දෙකද ගිහිලා තියෙන කියලා. ඔතන වැදගත්ම දේ තමයි සාමාන්‍ය මැෂින් එකේ ඔතන බෙල්ට් දෙකක් යන්න ඕනේ. ඒකට හේතුව තමයි අපිට මෝටර් එකකින් ඒ කියන්නේ මෝටර් එකකින් කිසියම් මැෂින් එකකට කිසියම් තවත් තැනකට දෙන බලය 100%ක්ම ගන්න ඕන නම් තනි බෙල්ට් එකක් ඒ කියන්නේ ගොඩාක් දිග බෙල්ට් එකක් දැම්මොත් ඒ මෝටර් එකෙන් දෙන පවර් එකේ බෙල්ට් එකට යම් හානියක් වෙනවා. ඒ කියන්නේ දෙන බලය 100%ක්ම මැෂින් එකට එන්නේ නැහැ. ඒ බෙල්ට් එක ඇදිලා බෙල්ට් එක මතත් ඒ සම්කිසි බලයක් එතන අඩු වෙනවා. එතන මෝටර් එකෙන් උඩ මේ පොල්ලෙල්ල කැපෙන යුනිට් එකට සහ යට කෂර් එකට බෙල්ට් දෙකක් ගියාම මෝටර් එකේ 100%ක්ම කැපැසිටි එක ගන්න පුළුවන්. ඔයාලගේ දැනට පාවිච්චි කරන මැෂින් වල එහෙම නැතිනම් සාමාන්‍යයෙන් හાર્ඩ්වෙයාර් වල තියෙන ඒ පුලි ගන්න. ඒ පුලියක් අරගෙන මෝටර් එකට බෙල්ට් දෙකක් දාන්න පුළුවන් පුලියක් සහ මැෂින් එකට අදාළ පුලි වලට බෙල්ට් දෙකක් දාගන්න. තනි බෙල්ට් එකෙන් දිවුණාට වඩා වැඩි කාර්යක්ෂමතාවකින් ඔයාලට ඕකේ වැඩ කරන්න පුළුවන්. ඊළඟට මැෂින් එකේ තියෙන වැදගත්ම තැනක් තමයි උඩ කෂර් පෙට්ටිය උඩ පියන අරින තැන. ඔතන ගොඩක් ඒ වගේ මාත් දැකලා තියෙනවා සරණේරුවක් තියෙන්නේ. නමුත් ටික කාලයක් යනකොට ওই පෙට්ටිය හෙල්ලෙන්න ගන්නවා. නමුත් ඒක ලෙලි කැපෙන එකට නම් ලොකු බලපෑමක් නැහැ. මැෂින් එකේ කල්පවත්මට හොඳයි මේකේ තියෙන විදිහට මේ විදිහට යකඩ බුෂ් එකක් ලියවලා දාගත්තාම මේක ඉතින් කැඩෙන්නෙම නැහැ ඊට පස්සේ. මොකද ගොඩක් ඝනකම් ඝනකමට හදලා තියෙනවා ඒක. ඒ වගේ පොඩි පොඩි දේවල් තමයි තියෙන්නේ. අපි බලමු ඊට පස්සේ ඔයාලට මැෂින් එකෙන් දිගටම කපාගෙන යනකොට ඔයාලගේ මැෂින් එකේ බලන්න පොල්ලෙලි වැටෙන්නේ කෙලින්ම මැෂින් එක යටටද කියන එක. එහෙම නැත්නම් මැෂින් එකෙන් පොල්ලෙලි පැත්තට විසික් කරනවද කියන එක. ඒකත් ගොඩක් වැදගත්. නැත්නම් පොල්ලෙලි 50 60ක් කැපුවට පස්සේ මැෂින් එකේ වැඩ කරන එක නවත්තලා ඇවිල්ලා ඒ යට තියෙන පොල්ලෙලි ටික අයින් කරන්න ඕනේ. එහෙම අයින් කරනවට වඩා ලේසි මැෂින් එකේ බලන්න මෙන්න මේ විදිහට කෂර් පෙට්ටියේ පැත්තට තියනවාද කියලා. එතකොට කැපෙන පොල්ලෙලි ටික කෙලින්ම මැෂින් එකෙන් එළියට විසික් කරනවා. එහෙම වුණාම ඔයාලට 100%ක්ම ලේසි අතන පොල්ලෙලි කපන එක නවත්තලා නැත්නම් ආයි බැහැලා ඇවිල්ලා පොල්ලෙලි ඔයාලට එතන ගොඩ ගැහෙන ටික අයින් කරන්න අවශ්‍ය නැහැ. මේක මැෂින් එකෙම වෙනම ඇත විසික් කරනවා. ඒකත් පොල්ලෙලි කියන්නේ මේ ශේෂ්ත්‍රයේ දිගටම යනකොට අපිට සාමාන්‍යයෙන් අපි ටාගට් කරන්නේ දවසකට ලෙලි මෙච්චරක් කපන්න ඕනේ කියලානේ. අන්නේ කපන්න ඕන ටාගට් එක යනවා නම් ඔයාගේ පොඩි පොඩි තැන් ටික හදාගන්න. පළවෙනි දේ අර හැන්ඩල් එක හිරද නැද්ද කියලා බලන්න. එතන රේසර් දෙකක් තියෙනවා නම් ඔයාලා මැෂින් එකේ නැතිනම් පොඩ්ඩක් ඔය යකඩ වැඩ කරන තැනකට ගිහිල්ලා දුන්නා නම් එයාලා ඒක හදලා දෙනවා. එහෙම තැනකට ගිහිල්ලා යුනිට් එක අනිවාර්යෙන් හදාගන්න. ඒක ගොඩාක් වටිනවා. අනිත් එක තමයි අර තලයේ ගාව 100%ක් බැලන්ස් කරගන්න. ඊට පස්සේ මෝටර් එකට ඩබල් බෙල්ට් දාගන්න. ඊට පස්සේ වැදගත්ම දේ තමයි අර පොල්ලෙලි යට විසික්වන කෑල්ලට පැත්තට සයිඩ් එකට යන්න පුළුවන් එක හැඩයට හදන්න. එතකොට ඔයාලට බහැලෙන්නේ නැතුව මැෂින් එකේ මේ ටික අයින් වෙනවා. අනිත් එක තමයි බලන්න ඕනේ අපි විශේෂම දේ මැෂින් එකේ බෙල්ට් වලට ගාඩ්. ඒවා පොල්ලෙලි කැපෙන සයිඩ් එකට අදාළ නැහැ. නමුත් සේෆ්ටි පැත්තට 100%ක් අදාළයි. මැෂින් එකට ගාඩ් අදාළ තැන් වලට ඒ ටික හදාගන්න. ওই ටික තියෙනවා නම් සාමාන්‍ය මැෂින් එකකින් ඔයාලට හොඳ අවුට්පුට් එකක් ගිහිල්ලා වැඩ කරගෙන යන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාලා පොල්ලෙලි කපාගෙන යනකොට පොල්ලෙලි කැපිලා එන චිප්ස් ගොඩට කෙඳියනවනම්. කෙඳියනවනම් ඒකේ තේරුම තමයි එක්කවර පොල්ලෙලි තල්ලු කරන යුනිට් එක සහ තලයේ අතර යම්කිසි දුරක් තියෙනවා. අර මං කිව්වා වගේ 100%ක් ෆිනිෂින් නැහැ. එහෙම නැතිනම් තල කැපීම අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාලා මැෂින් එක ගන්නකොට ඔයාලට කම්පැනියෙන් කියයි ලෙලි මෙච්චරක් කපන්න පුළුවන්. ලෙලි මෙච්චරක් කපන්න පුළුවන් කියලා ඔයාලට කියයි. එතකොට ඒ ප්‍රමාණයට වඩා කැපුවට පස්සේ අර තල මුවත අඩු වෙනවනේ. එතකොට තමයි අර විදිහට කිඳියෙන්නේ. එතකොට කිඳීමට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මැෂින් එකේ තල මුවත නැතිකම. දෙවෙනි හේතුව තමයි අර පොල්ලෙලි තල්ලු කරන යුනිට් එක සහ තලයේ අතර යම්කිසි දුරක් පැවතීම. ওই දෙක හදාගත්තාම පොල්ලෙලි කිඳියන එක අඩු වෙනවා. ඊට අමතරව යට කෂර් පෙට්ටිය තියෙනවානේ. යට කෂර් එක හදන, ඒ කියන්නේ පොල්ලෙලි කුඩු වෙන යුනිට් එක. අන්න එතන දැල සහ ඒකේ වටේ කැරගෙන පොළු අතර පොඩ්ඩක්වත් ඉඩ තියන්න එපා. දැලේ ගෑවි නොගෑවි යන ගානට එතන දැල ඉජස් කරගන්න. ඒකත් වල ලොකු දෙයක් වෙනවා. මොකද එතනත් කෑලි වැටුණාට පස්සේ නැත්නම් එතන හිර වෙන්න ගන්නවා. ඒ ගැටළු මොකුත් වෙන්නේ අර විදිහට මේ යුනිට් එක ළඟ අතර, ඒ කියන්නේ ලොකු ඉඩක් වෙන්නේ නැතුව 100%ක් මේ දෙක ෆිනිෂින් වුණාම. ඔන්න ඔය ටික හදාගත්තා නම් ඔයාලට ඉතාමත් හොඳින් ඔය පොල්ලෙලි බිස්නස් එකේ ඉන්න පුළුවන්. මොනවා හරි ඔයිට අමතරව මැෂින් එකේ ගැටලුවක් තිබ්බොත් මේක කමෙන්ට් වල දාන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මොකක් හරි ඔයාලා ගැටලුවක් තියෙනවා නම් ඒකට උත්තරේ මම මේකත් එක්ක අහලා ඔයාලට කියන්න පුළුවන්. එහෙනම් ගොඩක් ස්තුතියි.